දරුවට කිරි පැකට් එකක් ගන්න විදියක් නැතුව දරුවා ඉස්කෝලේ යව ගන්න විදියක් නැතුව එදා දවස ජීවත් වෙන්න විදියක් නැතුව තරුණ පරම්පරාවට මේ රට එපා කරවලා කසාදබදපු ජෝඩුවකට අද ජීවත් වෙන්න පුළුවන්ද බෑ අපි මේ ජීවත් වෙන සමාජයේ හැම විනාඩි 5කට මතාවක් දික්කසාද නඩුවක් ෆයිල් වෙනවා මේ රටේ දුප්පත්කම තිබුණේ 112යි ඒක දැන් 125ට නැගලා අද ළමයි 4 දෙනෙක් පාරේ ඇවිදගෙන ගියොත් එම එක ළමයෙකුට මන්දපෝෂණය මේක වතු කරේට එනකොට ඩබල් වෙලා දැන් කොහමද ගහලා තියෙන ඩීල් එක යකෝ මුන් ණය කපා නෙමෙයි ණය වැඩි කරගෙන එතකොට පණිවිඩය සුභයිද අපි ඔබෙන් අහනවා එයාට නවසිය නවය හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක මේ රටේ දේශපාලන බලය අහිමි වෙච්ච රනිල් රාජපක්ෂලා මේ රටේ ජනතාවට එවීව මේ ගතවන පැයත් කුමන්ත්‍රණ කරමින් ඉන්න වෙලාවක තමයි අපි ඔබ ආමන්ත්‍රණය කරන්නේ ජන ආරකල සම්දානේ විදියට මේ රටේ ආර්ථික මංකොල්ල කාපු ඒ ආර්ථික මංකොල්ලේ වන්දිය මේ රටේ සාමාන්‍ය ජනතාවට මේ හන්දිය ත්‍රිවිල් එක තියාගෙන ඉන්න සහෝදරයාට එවගම මේ නගරයට අවිල්ලා දවස වැඩට ඉවරලා වැඩ අරලා ගෙදරන ඒ රැකියාව කරන සහෝදරයට සහෝදරියට සුළු ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයට මේ ඔක්කොගම කරපිට මුන් මංගොල්ල කාපුවා පටවලා උන් ඒ සැපට ඉන්නවා උන් ඒ සැපට සැප ගන්නවා අපිට මේ දුක පටවලා තියෙනවා දරුවට කිරි පැකට් එකක් ගන්න විදියක් නැතුව දරුවා ඉස්කෝලේ යව ගන්න විදියක් නැතුව එදා දවස ජීවත් වෙන්න විදියක් නැතුව තරුණ පරම්පරාවට මේ රට එපා කරවලා ලක්ෂ 90ක් මේ රටෙන් රටෙන් කොයි විලේද පැනගන්න කියලා පාස්පෝර්ට් අරගෙන වෙලාවක මේ දත් අපි ඔබට කතා කරන්නේ ඔබ දන්නවද මේ සමාජය මහදවල් අමු අමුයේ වලමි ඉන්නෝ කියලා ඔබ දන්නවද අද ඔබ දන්නවද මේ රටේ දරුවපත් හරියටම පෞගිය අවුරුදු 10 ඇතුළත විශේෂයෙන්ම පෞගිය අවුරුදු 2 ඇතුළත මේ රටේ දරුවපත් 60,000කින් අඩු වෙලා තියෙනවා ඒ නිකන්ද නෑ දරුවෙක් හදන්න මේ අලුත බඳපෝ ජෝඩුවකට එක දරුවෙක් හදපු අම්මට තාත්තට දරුවෙක් හදන්න බැරි දරුවෙක් හදන්න බය දෙන ආර්ථිකයක් මුන් අපිට දීලා තියෙනවා එතකොට පණිවිඩයේ සුභයිද අපි ඔබෙන් අහනවා කසාද බඳපෝ ජෝඩුවකට අද ජීවත් වෙන්න පුළුවන්ද බෑ ඔබ දන්නවද අපි මේ ජීවත් වෙන සමාජයේ හැම විනාඩි 5කට මතාවක් දික්කසාද නඩුවක් ෆයිල් වෙනවා මේ රටේ හැම විනාඩි 5කටම වතාවක් හරියටම කිව්වොත් හැම විනාඩි 4මාරකට මතාවක් දික්කසාද නඩුවක් ෆයිල් වෙනවා අද අපේ සමාජය හදලා දාන කේදවාචක එක මුංගේ ඉලක්කම් වලට මේවා පේන්නේ මුංගේ ස්වෛරී බඳුන් කර අර කරන අටමකට මේවා හුවෙන්නේ මේක තමයි මහ පොළොවේ ඇත්ත මේක තමයි ඔබේ ජීවිතේ ඇත්ත මේක උඹලා දැනගන්න නැත්නම් මේකට විරුද්ධව උඹලා කතා කරන්න නැත්නම් අපි මේ රටේ ජනතාවගෙන් අහනවා බලන් මිනිස්සුද කියලා බලට මෙච්චර කෙලවලා තියෙද්දි ඒ කෙලවලා තියෙන කාට විරුද්ධව මේ සමාජයෙන් නැගිටින්නේ නැත්නම් ඒකට විරුද්ධව සමාජයේ සංවිධානය වෙන්නේ නැත්නම් අපි මිනිස්සුද අම්මේ තාත්තේ අපි ඔබෙන් අහන්නේ රටේ දුප්පත්කම තිබුණේ 112යි ඒක දැන් 125ට නැගලා මේ රටේ මන්දපෝෂණය ඔබ දන්නවද අද ළමයි 4 දෙනෙක් පාරේ ඇවිදගෙන ගියොත් එම එක ළමයෙකුට මන්දපෝෂණය මේක වතු කරේට එනකොට ඩබල් වෙලා වතු කරේ ළමයි දෙන්නේ පාසලකට આવොත් පාසලුත් නෑ යන්න හැබැයි පාසලකට આવොත් ඒ පාසල ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් මන්දපෝෂණයෙන් පෙරෙනවා මේ රටේ ඩොලර් ගේන දේවතු කර්මාන්තෙන් ඩොලර් ගේන වතු කම් කරුවා කියන මේක මේ ඉරණමට ඔබ එකඟද මේ නිට්ටම ප්‍රදේශයේ මේ ගම්පා දිස්ත්‍රික්කයේ වලඳ කලාප ඒ වෙලඳ කලාපවල වැඩ කරනවා කම් කරුවෝ ඒ වෙලඳ කලාපවල වැඩ කරන අපේ සහෝදරියෝ ඇඟලුම් කම්මල් වල වැඩ කරනවා දුකී මැෂින් පාගනවා ජීවිතය දිය කරනවා එයාගේ EPF එකට මුන් මොකද්ද කරේ මහ බැංකු අධිපතිය මොකද්ද කරේ ඌ මේ රටේ කම් කරුවන්ගේ EPF එකට කෙලියා ඒ කෙලිනකොට කිව්වේ උන් ගිහිල්ලා ජාත්‍යන්තර ණය තුනෙන් එකකින් කපනවා කියලා දැන් කොහමද ගහලා තියෙන ඩීල් එක යකෝ මුන් ණය කපලා නෙමෙයි ණය වැඩි කරගෙන ණය පොලියේ වැඩි කරගෙන ඒක දැනගන්න මුන් අර ගිහිල්ලා කරේ මොකද්ද ණය දීපු ගිනි පොලි කාර්යයට තව අවුරුදු ගානකට ණය පොලිය වැඩියෙන් ගෙවන්න එකඟ වුණා එකඟ වුණා පණිවිඩයේ සුබයිද අපි ඔබෙන් අහනවා ඒ නිසා මේ තාත්තේ අපේ පිටිපස්සේ තියෙන නම ජන
අරගල සන්ධානය. මොකද්ද මේ ජන අරගල සන්ධානය? මේ ජන කියලා කියන්නේ මෙන්න මේ කතා කරපු ප්‍රශ්න වලට මුහුණ දෙලා තියෙන මිනිස්සුන්ගේ හඬ. ඒක තමයි මේක ජන කියලා කියන්නේ. මේක ජන කියලා කියද්දි මේකට අයිති නෑ රනිල් වික්‍රමසිංහලගේ රාජපක්ෂලගේ උන්ගේ පැලන්තියේ උන්ගේ හැත්ත වෘත්තේ වමනාව මේකට අයිති නෑ. ඒකට එහෙම් මෙහෙම් වෙට්ටු දාන, ඒකට එහෙම් මෙහෙම් තොත්තන IMF අපිත් යන්න වෙනවා. අපිටත් ඕක තමයි කරන්න වෙන්නේ. වැල්පාලමේ ඉදිරි ටිකත් මම යනවා. මේ විදියට මේ රටේ ජනතාවගේ තීරණාත්මක ප්‍රශ්නත් එක්ක වෙට්ටු දාන උනුත් අයිති වෙන්නේ ජනතාවගේ පැත්තට නෙමෙයි. මොකද අරගල අරගලය කියලා කියන්නේ මේ සන්ධානය තුළ ඉන්නේ මේ රටේ කොහේ හරි තැනක මිනිස්සු සාධාරණත්ව වෙනුවෙන් සටනක් කරාද ඒ හැම සටනකම ඒ හැම තැනකම ඒ හැම අස්සක් මුල්ලක් නෑරම පෙනී හිටපු මිනිස්සු මෙතන ඉන්නේ. ගොවියෝ සටන් කරද්දි, දීවරෝ සටන් කරද්දි, කම්කරුවෝ සටන් කරද්දි, ශිෂ්‍යෝ සටන් කරද්දි, ගෝල්ෆේස් අරගලය ඉතා දුෂ්කර පරිච්ඡේද ගෙවද්දි ඒ හැම තැනම හිටපු අය මෙතන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, උතුරේ දමින ජනතාවට සාධාරණ අයිතිය සමාන අයිති ඉල්ලනකොට ඒ සටන් වල ඇත්තට හිටපු, ඒ වගේම මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදය අවුලුවද්දි ඒකට විරුද්ධව හිටපු, ඒ වගේම සමාජයේ ඉතුරු පෑගෙන තැළෙන සමාජ කොටස්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු අය තමයි මේ අරගල කියන එකෙන් අර්ථවත් වෙන්නේ. මොකද්ද සන්ධානය? සන්ධානයේ පැති දෙකකට එකක් තමයි මේ සන්ධානය ගොඩනගලා තියෙන්නේ මේ රටේ ජනතාවත් එක්ක. අනිත් එක මේ සන්ධානය ගොඩනගලා තියෙන්නේ අපි කැමති මේ ග්‍රවුන්ඩ් දෙකේම ප්ලේ කරන්න අරගල සන්ධානය. අරගලේ නම් අපි අරගලේට ලෑස්ති. රනිල් ඔබ ඡන්දේ කල් දාන්න ලෑස්ති නම් අපි ලෑස්ති. ඒක මහපාරේ බේරගන්න අරගලේ නම් අරගලය ඡන්දේ නම් ඔව් අපි ඡන්දේ නම් අපි ඒකට ලෑස්ති. ඒ නිසා අපි ග්‍රවුන්ඩ් දෙකේම සෙල්ලම් කරනවා. සමහර මහත්තුරු හිටියා හිතන් හිටි අපි අරගලේ කියලා එතන විතරක් තොත්ත තොත්ත බැට් කර කර ඉඳී කියලා. නෑ, අපි මේ පිට්ටනි දෙකේම සෙල්ලම් කරන්න ලෑස්ති කියලා අපි ජනතාවට කියනවා. නිට්ටඹුව ප්‍රදේශවාසීන්ට කියනවා අපි ඉල්ලනවා මේ නව සන්ධානය එක්ක අත්වල් බෙදගන්න කියලා.